පරිපාලන ආයතන සියල්ලක්ම 60%ක කොට්ටාශ ක්‍රමය සහ 40%ක මනාප සමානුපාතික ක්‍රමයක් යටතේ පැවැත්වීමට පාර්ලිමේන්තුවේ සම්මත කරගත්ත නව ක්‍රමයක්. ඒ වගේම පළාත් සභාවල අපි දැක්කා සමානුපාතික ක්‍රමය සහ මනාප ක්‍රමය තුලින් ගමට වග කියන මන්ත්‍රීවරයෙක් බිහි වෙන්නෙත් නැහැ. මුදල් වත පදනම් වූ දේශපාලන සංස්කෘතියක් මේ රටේ පාර්ලිමේන්තු ඡන්ද වේවා පළාත් සභා වේවා පළාත් පාලන ආයතන ඡන්ද වේවා. ඒ නිසා මේ වෙනස ජනතාවගේ ඉල්ලීමක්. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එතුමා ජනවරමක් ඉල්ලනකොට එතුමා මේ දූෂිත ඡන්ද ක්‍රමය වෙනස් කරන බවට ජනතාවට ප්‍රතිඥාවක් දුන්නා. අපි දැකලා තියෙනවා නොයෙක් දේශපාලඥයින් නොයෙක් ප්‍රතිඥා දෙනවා පොරොන්දු දෙනවා. හැබැයි එතුමගේ බලයත් අත්හරපු නායකයෙක් හැටියට අපි දන්නවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 19 වෙනි සංශෝධනය ගෙනෙමින් තුලින්. ඒ වගේම සමහර උදවිය නොයෙක් චෝදනා කරනවා. අපි යථාර්ථවාදී සහ ප්‍රායෝගික විය යුතුයි. පළාත් සභා තුනක් මනාප ක්‍රමයට සහ සමානුපාති ක්‍රමයට තියලා අනෙක් ඒවාවල නව ක්‍රමයකින් පැවැත්වීම තුළ අනිවාර්යයෙන්ම රටට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවක් හැටියට අපට අවශ්‍යතාවයක් තිබ්බා සියලුම පළාත් සභා එක ඡන්ද ක්‍රමයක් යටතේ පැවැත්වීමට. ඒ වගේම අපට අවශ්‍යතාවයක් තිබ්බා පළාත් සභා සියල්ලක්ම එක දිනයක පවත්වන්න. නමුත් අපි දන්නවා 20 වෙනි සංශෝධනය අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වූ අවස්ථාවකදී ශ්‍රේෂ්ඨ අධිකරණය තීන්දුවක් දුන්නා ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡා කරන අවස්ථාවකදී ජනමත විචාරණයක් පැවැත්වීම නොකළ යුතුයි කියන එක තමයි රජයේ ස්ථාවරය. මං හිතන්නේ ඊයේ ඓතිහාසික දිනයක් කවුරුත් හිතුවේ නෑ 3-2ක ඡන්දයක් ලබා ගන්න පුළුවන් කියන විශ්වාසය හුඟක් දෙනෙකුට තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ සන්ධාන, මුස්ලිම් කොංග්‍රසය, මුස්ලිම් මක්කල් පක්ෂය, තොණ්ඩම නැමැතුමාගේ පක්ෂය, මනෝ ගණේෂන්ගේ පක්ෂය, ඩග්ලස් දේවානන්දගේ පක්ෂය සියලු දෙනාම මේ ඡන්දෙට අතීසීව තුලින් රටට එකක් අපි ඔප්පු කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි විරුද්ධ පක්ෂවල එන්න පුළුවන්. රටට සුබදායි දෙයකට සියලු දෙනාම එකතු කිරීමේ ශක්තිය මේ ආණ්ඩුවට තියෙනවා කියන්නේ. මං හිතා 43 දෙනා තමයි මේකට විරුද්ධ වුණේ. ඒ සම්බන්ධයෙන් උත් අපි මම කනගාටු වෙනවා. හේතුව මේට විරුද්ධ වූ සමහර උදවිය මේ මිශ්‍ර ක්‍රමය වෙනුවෙන් හඬ නැගූ සහ ඒගොල්ලන්ගේ මේ කාරක සභා වාර්තා ඉදිරිපත් කරලා තියෙනවා. කන්සල්ටටිව් කමිටි වාර්තා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම සමහර උදවිය කියන ආණ්ඩුව ඡන්දට බයයි කියන නව ඡන්ද ක්‍රමයක් ඉදිරිපත් කිරීමක් ආණ්ඩුව බයයි කියන දෙයක් ඉදිරිපත් වෙනවාද? ඒ වගේම මේ කටයුතු සියල්ලක්ම මාස 6කින් අනිවාර්යයෙන්ම ඉවර කළ යුතුයි කියන එක මෙම කෙටුම් මේ පනතෙත් සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ කටයුතු අවසන් කළ යුතුයි. ඒ වගේම රජය බලාපොරොත්තු ඊට කලිනුත් ඒ කාර්යභාරය ඉවර කරන්න. ඒ වගේම පළාත් පාලන ඡන්දය අනිවාර්යයෙන්ම අපි එන අවුරුද්දේ ජනවාරි මාසේ තියෙනවමයි. ඒක කෙටුම් පතක් තියෙනවා සම්මත කරගන්න. ඒ සම්මත කරායින් පස්සේ මම අදාළ පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ කාර්යය මම කරනවා. ඊට පස්සුව මැතිවරණ කොමිසම් සභාවට දින නියම කරලා ප්‍රාදේශීය දේශපාලන නායකයන් බිහි කිරීමේ හැකියාව තියෙනවා කියන එක මම මේ අවස්ථාවේදී වගකීමකින් ප්‍රකාශ කරනවා.